හොඳයි දරුවනේ අද අපි කතා කරන්න යන්නේ 6 වසර දෙවැනි වාරයට නියමිත පළවෙනි පාඩම පාඩම කතා කරන්න කලින් මං හිතුවා ඔයාලට පුංචි කතාවක් කියන්න මේක ඇත්තම ඇත්ත කතාවක් මීට කාලයකට කලින් ඒ කිව්වේ 1941 අවුරුද්ද වෙච්ච වැඩක් ඒ කාලේ ලංකාවේ හිටියා එක බොහොම විශේෂ පුජ්‍යලෙක් එයා කොයිතරම් විශේෂද කියලා කිව්වොත් තමන්ගේ ජීවිතේ වැදගත්ම කාරණා විදිහට එයා සැලකුවේ ඉගෙන ගන්න එක ගොඩාක් මහන්සියෙන් ඉගෙන ගත්ත මෙයා පස්සේ කාලෙක ලංකාවේ ගොඩාක් ජනප්‍රිය කෙනෙක් වුණා ඉතින් මම මේ කියන්න යන්නේ ඒ සුවිශේෂ පුද්ගලයාගේ ජීවිතේ සිද්ධ වෙච්ච පුංචි කතාවක් දෙකක් මේ මං කියන සිද්ධිය වෙන්නේ අර කලින් කිව්වා වගේ 1941 අවුරුද්දේ අම්බලංගොඩදී පානදුරේ ගෙවල් තිබ මේ පුජ්‍යලයා ඒ වෙනකොට ලංකාවේ කුරු විද්‍යාලයක උගන්නන පාසල් පරීක්ෂකවරයෙක් විදිහට වැඩ කරපු බොහොම දක්ෂ කෙනෙක්. ඉතින් මෙයාගේ දරුවෙක් එහෙම නැත්නම් මෙයාගේ පුතෙක්ව එක දවසක් ඇක්සිඩන්ට් වෙනවා. එහෙම ඇක්සිඩන්ට් වෙනාට පස්සේ එයා ඒ ඔක්කොම කලබගෑනිය ඇස්සේ තමන්ගේ දරුවව ඉස්පිරිතාලට එක්කගෙන ගිහිල්ලා ඉස්පිරිතාලේ දරුවාට අවශ්‍ය දේවල් කරමින් ඉඳලා හැබැයි ඊට පහවදා උදේම ගමනක් එන්න පිටත් වෙනවා. ඒ කොහෙටද? අම්බලංගොඩට. දැන් පානදුරේ ඉඳලා මේ අම්බලංගොඩට එන්නේ එයාට තිබුණා විශේෂ දේශනයක් පවත්වන්න එක රැස්වීමක. ඉතින් මේ දේශනේ පවත්වන්න මෙයා එනකොට එහි අය මෙයාව පිළිගන්න ලැස්තිලා හිටියේ කොහොමද දන්නවද? මෙයා ගැන ඒ වෙනකොට ලංකාවේ ප්‍රසිද්ධ වෙලා තිබුණ සමහර අය අතර මෙයා ආගමට ජාතියට කැමති නැති බුද්ධ ආගමට බයින නරක කෙනෙක් කියලා. ඔන්න ඕක හින්දාම ජනප්‍රවාදයේ කියවෙන විදිහට නම් එක හාමුදුරු කෙනෙක් සල්ලි දීලා අම්බලංගොඩ පැත්තේ හිටපු එක මැරෙක්ට කියලා තිබුණා මෙයාට ගහන්න එහෙම නැත්නම් මෙයාට දඬුවමක් කරන්න කියලා. අපි කියමුකෝ පීයකින් අයින්න වගේ කියලා. ඉතින් ඔහොම කියලා තිබුණාට පස්සේ මෙයා මේ රැස්වීමට එනවා. මෙයා දන්නේ නැහැ නේද? හැබැයි එදා රැස්වීමට එන්න විනාඩි 20ක් විතර පරක්කු වෙනවා. එහෙන් පරක්කු වෙන්නේ අර දරුවා ඉස්පිරිතාලේ හිටපු හින්දා. පරක්කු වෙලා මෙයා ආපුහම ඇවිල්ලා මෙයා කතාව පටන් ගන්න හදනකොටම පල්ලෙහා ශාලාවේ ලොකු ගෝරියක් ලොකු වලියක් ඇයියේ අර කට්ටිය අවසල එවපු අය මෙයාට තර්ජනය කරනවා මෙයා මේ ආගමට දහමට කිසිම ආදරයක් නැති බුද්ධ ආගමට බයින කෙනෙක් කියලා යාට හැමෝම ඈ ගහන්න පටන් ගන්නවා. අන්තිමට මෙතුමා මොකද කියන්නේ? මෙතුමා කියනවා අනිත් අයට ඔයාලා ඉන්නකෝ හරි හැමෝම මට සමා වෙන්නකෝ මගින් වෙච්ච ඔක්කොම වැරදි වලට හැමෝම සමා වෙන්න කිව්වහම අර රණ්ඩු කරන්න ආපු හැමෝම එකපාරටම හිතා ගන්න බැරිුණා මේ පුජ්‍යලයා සමාව ගනී කියලා හිතන්නේ නැහෙනි. එහෙනම් අනිත් අය සද්ද නැතුව අහගෙන ඉන්න පටන් ගන්නවා. ඊට පස්සේ මෙතුමා කතාව පවත්වගෙන යනකොට ඔන්න ඔයා අතරේ අර කොන්ත්‍රාත් එක අරගෙන ආපු චණ්ඩියා මෙතුමා ළඟට එනවා. පීයකුත් අරගෙන අනිත් අය ඉස්සරහට බැනලා මෙයා ළඟට එන්න දෙන්නේ නැතුව යාව නවත්තන්න හදනකොට මෙතුමා කියනවා නවත්තන්න එපා එයාට එන්න දෙන්න කියලා. ඊට පස්සේ මෙතුමා ළඟට ආපු අර චණ්ඩියා පිහියයි සල්ලි මිටියකුයි එතුමා කකුල් දෙක ළඟින් තියලා එතුමට වඳිනවා. වැඳලා කියනවා මට මේ කොන්ත්‍රාත් එක දීපු අය කියලා තිබුණේ ඔබතුමා හරිම නරක කෙනෙක් දුෂ්ට කෙනෙක් ආගමට බයින කෙනෙක් කියලානේ. එයාලා බොරුනේ කියලා තියෙන්නේ. මේ මං ඔබතුමාට අයින්න ගෙන ආපු පිහිය මේ ඒ වෙනුවට මට දීපු සල්ලි මේ ඔක්කොම ඔබතුමා තියාගන්න කියලා කියනවා. ඉතින් මේ විදිහට මේ චණ්ඩින්ව දමණය කරපු කෙනා ඇත්තටම කවුද? එයා ගුරුවරේ. නිකම් ගුරුවරයෙකුත් නෙමෙයි. දන්නවද? දවසක් මෙයා උගන්නමින් ඉන්නවා ගුරු අභ්‍යාස විද්‍යාලේ. ගුරුවරුන්ටත් උගන්න ගුරුවරේ. එහෙම උගන්නු ගන්න ඉන්නකොට උගන්නන්නේ මොකද්ද? සිදත් සංග්‍රහ. සිදත් සංග්‍රහ කියන්නේ පුතේ අපිට තියෙන
පරණම සිංහල ව්‍යාකරණ පොත. එතකොට ඒක උගන්වන්න ඉන්නකොට එක ළමෙක් අහනවා ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ අහපුවාම ඇත්තටම මේ ප්‍රශ්නට උත්තරයක් සිද්ධාත් සංගරාව කියන අපේ ව්‍යාකරණ පොතේ තිබුණෙත් නැහැ. මේ කියන අපේ ගුරුතුමා මීට කලින් මේක ගැන හිතලා තිබුණෙත් නැහැ. සාමාන්‍යයෙන් ගුරුවරයෙක් මොකද්ද කරන්න පුළුවන්? එහෙම අහපුවාම එයා උත්තරයක් දන්නේ නැත්නම් දන්නේ කියන්නේ නැහනේ. ඒ තරම් නිහතමානී වෙන්නේ නැහැ. එක්ක වෙන මොකක් හරි කියනවා නැත්නම් බයිනවා එහෙමනේ කරන්නේ. හැබැයි මෙතුමා කියනවා ඇත්තටම මම ඒකට උත්තර දන්නේ නැහැ පුතේ. මම ඒක හොයලා කියන්නම් කියලා. පස්සේ එයා ගෙදර ඇවිල්ලා ඒ ගැන හොයලා කරුණු ගොඩාක් හොයලා හොයලා කුමාරි ළමයාට උත්තරයක් දෙනවා. ළමයාට උත්තරයක් දුන්නත් එයාගේ හිතට මදි. ඒ ළමයා ආපු එකට උත්තර මන් දරන් හිටියේ නැහැ නේ කියලා. පස්සේ අවුරුදු ගානක් මහන්සි වෙලා මේ ප්‍රශ්නෙට උත්තර හොයන. උත්තර හොයලා අන්තිමට යා මොකද දන්නවද කරන්නේ? ඒ උත්තරේ ලියනවා පොතක් විදිහට. ඒ පොතේ නම ව්‍යාකරණ විවරණය. ඒ පොත දැන්ට තියෙන බොහොම ගැඹුරු ඉතාම හොඳ සිංහල ව්‍යාකරණ පොතක්. එතකොට මේ ව්‍යාකරණ විවරණය කියන පොත ලියපු මම මේ කියපු කෙනා කවුද? දැන් හිතා ගන්න පුළුවන්ද? එයාගේ නම කුමාරතුංග මුනිදාස. මතක් වෙනවද එහෙම කිව්වහම? මම මෙහෙම කියන්නම්කෝ. මතකයිද ඔයාලා පොඩි කාලේ අහලා තියෙන මගුල් කෑම? එහෙම නැත්තම් හිංසරය? අල අලියෙක් එහෙම ඉන්න කතාව? එහෙම නැත්තම් හත්පන? මතකයි නේද ඔය පොත් ලියපු කතුවරයා කුමාරතුංග මුනිදාස මහත්තයා තමයි මම මේ කියන කතාවට අදාළ කතා නායකයා. එහෙම නැත්තම් ওই සිද්ධි ඔක්කොම නේ එතුමාට. එතුමා කොච්චර වැදගත් කෙනෙක්ද කිව්වොත් ලංකාවේ සිංහල භාෂාව ගැන හිටපු ලොකුම උගතේ. ඉතින් ඒ නිසාමනේ දැන්ට එතුමාගේ සමරු දිනේ, එතුමා අපි අතරින් නැති වෙලා මේ ගියපු දිනේම සිංහල භාෂා දිනේ විදිහට නම් කරලා තියෙන්නේ. ඉතින් මේ කියපු අපේ කුමාරතුංග මුනිදාස මහත්තයා උපදින්නේ 1887 අවුරුද්දේ ජූලි මාසේ 25. ඒ දික්වැල්ල කියන ගමේ හිඳගස් ආරේ කුමාරතුංග මුනිදාස මහත්තයාගේ හිටපු ගෙදරදිම තමයි. එතකොට මේ විදිහට ඒ පළාත ඉපදිච්ච කුමාරතුංග මුනිදාස මහත්තයා ලියපු පොත් නම් ගොඩාක් තියෙනවා. ශික්ෂා මාර්ගය, මගුල් කෑම, හිංසරය, ප්‍රබන්ධ සංග්‍රහය, පහන් කටුවකි, කවි ශික්ෂාව වගේ පොත් ගොඩාක් තියෙනවා. මං එතුමා ඔයාලට වෙන විදිහකට මතක් කරන්නද? මතකද අර කවිය හා හා හරි හාවා කැලේ මැදින්නාවා ඉඳගෙන ගඟ ගාවා වටපිට හැලෑවා හාවාගේ වග? ඔය කවිය ලියන්නේත් එතුමමනේ. එතුමට ලස්සනට කවි ලියන්න පුළුවන්. මේ ලස්සනට කවි ලියන්න පුළුවන් කුමාරතුංග මුනිදාස මහත්තයා පුතේ ලියපු තව එක කවියක්. මලක් ගැන ඔයාලත් කවි ලියනවනේ නේද? අපි කලින් කවි ලියලත් තියෙනවා. ඉතින් මලක් උඩ සමනලෙක් වහලා ඉන්නවා දැකපු කුමාරතුංග මුනිදාස මහත්තයා ලස්සන කවියක් ලියනවා. ඔයා මලක් උඩ සමනලෙක් වහලා ඉන්නවා දැක්කොත් කොයි වගේ කවියක් ලියයිද බලන්න. එතුමා ලියපු කවිය මහා පුදුමෙකි මලෙක මලෙකි නැහැ ඒ සකි සමනලයකි. බලන්නකො මහා පුදුමයක්. මලක් උඩ තවත් මලක් තියලා වගේ සමනලයක් මලක් වගේනේ නේද? පාට පාට තටු එක්ක. ඊට පස්සේ නැහැ එහි සකි. සකි කියන්නේ යාළුවේ. නෑ යාළුවේ මලක් උඩේ මලක් නෙමෙයි, ඒ ඉන්නේ සමනලේ. බලන්න තව එතුමගේ කවියක්. ගස වතු සුදු වී පිරිසිදු පොහොය නැතිඳු සිල් ගත් බඳු. ඉතින් මේ වගේ ලස්සන කවි වගේම කතන්දරත් ලියන්න පුළුවන්කමක් තිබ්බ කුමාරතුංග මුනිදාස මහත්තයා. අපේ ලංකාවේ සිංහල භාෂාව ගැන කතා කරද්දී වැදගත් සේවයක් කළා. ඔයාලා දන්නවද? දන්නේ නැති අය අම්ලයින් හැම අහලා බලන්නකෝ. දැන් වලට ඉස්කෝලේ තියෙනවනේ පෙළපොත්. ඉස්සර එහෙම පෙළපොත් තිබුණේ නැහැ. සිංහල භාෂාව සාහිත්‍ය 6 ශ්‍රේණියට වෙනම එකක්, 7 ශ්‍රේණියට, 1-2 ශ්‍රේණිය වලට එහෙම තිබුණේ නැහැ. එතකොට එහෙම පෙළපොත් නැති කාලේ අපිට පෙළපොත් පෙළක් තනියෙන්ම ලිව්වේ කුමාරතුංග මුනිදාස මහත්තයා. ඒවට කිව්වේ කියවන නුවණ කියලා. කියවන නුවණ, පළවන ප්‍රමාණය, දෙවන ශ්‍රේණිය, තුන්වන ශ්‍රේණිය ඔහොම තිබුණා. එතකොට ඔයාලගේ මේ දෙවනි වාරේ පළවෙනි පාඩම අලි උවදුර කියන නමින් දාලා තියෙන්නේ ඔය විදිහට එතුමා ලියපු කියවන නුවණ 6 වෙනි ශ්‍රේණිය පොතේ තිබ්බ පාඩම. ඒ පාඩම ගැන
අපි කතා කරමු ඊළඟ වීඩියෝ එකේදී.